සමහරු තැන්තන්වල චෝදනා කරලා කරනු අපිට පේනවා ආණ්ඩුවට උමනාවක් තියෙනවා ආණ්ඩුවේ නොහැකියාව වහගන්න මේ වෙලාවේ මැතිවරණයේ කල් දාගන්න ආණ්ඩුවට උමනාවක් තියෙනවා කියලා. ඉතා පැහැදිලිව වගකීමකින් පොත්ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේ ඉඳගෙන පොත්ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඉඳගෙන බොහොම පැහැදිලිව කියන්නේ පරදින අය පරාජයට පත් වෙනනේ පරාජය වහගන්න ඕනු නම් මුලින්ම වචනයක් දාලා දාන්න ඕනේ මුට්ටිය දාලා බලනවනේ. ඒක තමයි ඔය පරාජයට පත් වෙන නියත වශයෙන්ම පරාජය වෙනවා කියලා දැන් ගණනය කරන ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම සජබෙත් ඒ නිසා තමයි කියන්නේ මැතිවරණ කල් දානවා ආණ්ඩුව ඒකට සූදානම් වෙනවා කිරියල්ල මහත්මියම එළියටවිල්ලා සම්දර්ශන දානවා පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට සම්දර්ශන දාගෙන යන බය තියෙන්නේ. මොකද සජිත් ප්‍රේමදාස මහත්මියත් එක්ක මැතිවරණට ඉල්ලන්න පුළුවන් ඡන්ද ටිකකුත් ගන්න පුළුවන්. හැබැයි ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ගන්න බෑ කියලා සජබෙ දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ NPP එක අතරේ තියෙන යුද්ධය නිසා අලුතෙන් හටගෙන තියෙන යුද්ධය නිසා අනිවාර්යයෙන්ම අනුර කුමාර් දිසානායක පරාදයි කියලා දැන් දන්නවා. ඒ නිසා තමයි දැන් ජයග්‍රාහි අපේක්ෂකයා පොජාන පෙරමුණේ අපේක්ෂකයා කියලා දැනෙනකොට පොජාන පෙරමුණේ මේ වෙනකොට ආණ්ඩු බලය පාවිච්චි කරන ආණ්ඩු බලය තියාගෙන ඉන්න පක්ෂයේ විදිහට කට්ටිය උත්සාහ කරනවා පොජාන පෙරමුණ අකමැතියි කියලා මේ මැතිවරණය තියෙනවට නෑ. ඉතා පැහැදිලිව මතක් කරනවා අපි බලාගෙන ජනාධිපතිවරණයේ තියෙන තාක්කල් බෙසිල් රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපතිතුමා අතර පැවතු සාකච්ඡාවක එකගතාවයක් මත ජනාධිපතිතුමා ජනාධිපති තනතුරේ ඉන්නත් බෙසිල් රාජපක්ෂ මැතිතුමාට දොළ පිදෙන්නක් විදියට අග්‍රාමාත්‍ය තනතුර දෙන්නත් එහෙම ලබා දීම හරහා මැතිවරණ ව්‍යාපාරයට යන්නත් පොහොට්ටුව දැහැ ගැනීම සහ පොහොට්ටුව දිනා ගැනීම සඳහා කටයුතු කරනවා අය කියන කාරණාවක් වගකීතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවැදගත් විදියට වගකීමකින් තොර වගකීම් විරහිත ප්‍රකාශයක් කරලා තියෙනවා බෙසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම සඳහන් කරලා. මේ වෙලාවේ මම හිතන්නේ සමස්ත රටේ දේශපාලන අධිකාරියේ ඉන්න සියලු දෙනාම තැතිගැන්මටපත් වෙන නම තමයි බෙසිල් රාජපක්ෂ කියන්නේ. එදානම් කපුටු කාක්කා කියා තමයි බෙසිල් රාජපක්ෂ මැතිතුමාට ඔච්චම් කරේ. එහෙම කපුටු කාක්කා කියපු සියලුම දේශපාලන අධිකාරියේ නායකවරු අද බෙසිල් රාජපක්ෂ කියා මුමුණන තැනට නැවත ඇවිල්ලා තියෙනවා. හොඳ වෙනකොට බෙසිල් රාජපක්ෂ එතන නැහැ. නරක වෙන හැම තැනකදීම බෙසිල් රාජපක්ෂගේ නම තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ වෙලාවේ තමයි මතක් කරන්න ඕන නියම ජනාධිපතිවරයා එදා යුද්ධේ වෙලාවේ යුද්ධ නතර කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනාව වගේම ඊළඟට 2010 දී නැවත වතාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව සංවර්ධනය සඳහා ගෙනාවාසේම අද රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයක් අන්නේ ප්‍රශ්න निराකරණය කිරීම සඳහා සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමේ සටනේ බෙසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා අපි නෑ කියන්නේ. හැබැයි කොයි වෙලාවකවත් එතුමා අගමැති තනතුර සම්බන්ධව කොහෙවත් කතා කළ නැහැ. හේතුව එතුමාට මේ ශ්‍රී ලංකා භූමියේ දේශපාලනික වශයෙන් ගත්තොත් වර්තමානයේ තියෙන ව්‍යවස්ථාවට අනුව එතුමා හැම වෙලාවෙම කියන්නේ එතුමාට ලබා ගන්න තියෙන එකම දේ තමයි සාම විනිසුරුකමක් ජනාධිපතිවරයෙක් හදලා. ඉතින් ඒ නිසා කොයි වෙලාවකවත් පොජන පෙරමුණ බෙසිල් රාජපක්ෂ මැතිතුමා මූලික කරගෙන තනතුරු ඉල්ලන්නවත් පුජ්‍යලයක් ඉලක්ක කරලා තනතුරු සම්බන්ධවත් කතා කළ නැහැ. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා සමග තවමත් සාකච්ඡා මට්ටමේ ඉන්නවා. අපි කොච්චර කතා කරත් කොච්චර ප්‍රශ්න ඇහුවත් අපිට තවමත් කියන්න තියෙන්නේ අවසාන වශයෙන් අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්නේ අපි තවම අවසන් වශයෙන් තීරණය කළ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමගත් සාකච්ඡා කරනවා, තව අපේක්ෂකයන් සමගත් සාකච්ඡා කරනවා, මං හිතන්නේ ධම්මික පෙරේරා මහත්මයාත් එක්කත් සාකච්ඡා කරනවා, තරුණ අපේක්ෂකයෝ ඕන නම් නාමල් රාජපක්ෂ මැතිතුමා වගේ කෙනෙක් ඉන්නවා. දැන් මේ 22 වෙනි සංශෝධනයේ හරහා 19 වෙනි සංශෝධනයේ බලය අඩු වෙලා නැවත 19 වෙනි සංශෝධනයේ අක්‍රීය වුණොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 3 වෙනි සැරේටත් ජනාධිපතිවරට ඉල්ලන්න පුළුවන් කියලා අවස්ථාව ලැබෙන්න පුළුවන්. එහෙම අවස්ථාව ලැබුණොත් සමහර විට මහින්ද රාජපක්ෂ මැතිතුමාම ඊළඟට ජනාධිපති අපේක්ෂකයා වෙයිද කියලා දන්නේ නැති. ඒ වගේ අමුතුම කාරණා ගණනාවක් තියෙද්දි මං හිතන්නේ සජබෙ ඉක්මන් වුණා වැඩි අපේක්ෂකයා ඉදිරිපත් කරන්න. NPP එක ඉදිරිපත් වුණා වේගය වැඩි අපේක්ෂකයා ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා අපි වේගයක් නැහැ අපිට. මේ 22 වෙනි සංශෝධනය අවසන් වෙනකොට නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමාම ජනාධිපති අපේක්ෂකයා වෙයිදෝ කියලාත් අපි බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපි අපේක්ෂකයා දිනන අපේක්ෂකයා නිවැරදි අපේක්ෂකයා අපි ඉදිරිපත් කරා. සංශෝධනයට සහයක් දුන්නොත් එහෙම පොඩ්ඩක් තරහාදී පොඩ්ඩක් ඕගොල්ලෝගේ පැත්තට බර වැඩි නේ. සංශෝධනය තුල පැහැදිලිවම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට 3 වෙනි වතාවට ජනාධිපති වීමේ හැකියාව සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ආවොතින් පෞද්ගලිකව මගේ මතය මං අත් දෙක මුස්සන හේතුව තමයි වැඩ කරලා පළපුරුද්ද හොඳම නායකයා තවමත් ඉන්න මේ ශ්‍රී ලංකා භූමියේ හොඳම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තවසරයක් ජනාධිපති වෙනවා නම් මම දිවි හිමියෙන් දේශපාලනයේ උගසර තියලා මං එතුමාට වැඩ කරනවා. මොකද මම දැකපු දේශපාලනික තාත්තා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා.